අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම දේශනටයි සූදානම් වෙන්න බලාපොරොත්තු වෙන සියලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදු කාර්යයක් පවත්වමු සාදු 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 නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස තස්ස සා පවිවේකා පීති නිරුජ්ජಂತಿ පවිවේකා පීතියා නිරෝධා උපපජ්ජති දෝමනස්සං නිරෝධ දෝමනස්සං නිරෝධෝ උපජ්ජති පවිවේකා පීති තයිදං සංකතං ඕලාරිකන්ති තී ඔසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි දැන් අපි මෙතෙක් දුර ඒ පංචත්තේ සූත්‍රය අසු කරගෙන අපිට ගොඩක් වෙලාවට තේරුම් ගන්න බැරි වගේ පේන එහෙම නැත්නම් ඊටාම ගැඹුරක් පෙන්නමින් දුර ගමනක් සරුවචනාංශ අපි වඩ ගහගෙන යනවා වඩ ගහගෙන ගිහිල්ලා ඒ මති නැත්නම් ඒ මතාන්තර එහෙම නැත්නම් ඒ දෘෂ්ටි අපි වෙනුවෙන් ලෝකෙ තියෙන ඔක්කොම පිටු කරලා පෙන්නනවා ඒ වගේ තියෙන අඩුපාඩු එහෙම නැත්නම් ඒවා ආපුවාම ඒවා අඩු ගානේ තර්කයට අනුව හෝ ඒ වගේ තියෙන අඩුපාඩු දැනගන්නේ කොහොමද කියන්නේ ඒ ජාලය පෙන්නලා දෙනවා. ඒ පෙන්නලා අපේ හිත සකස් කරනවා මේ එකක් හරි දැනටත් ඔය එක්කෙනෙක් අහුවෙලා ඉන්නේ. නමුත් අපිට අර තමන් අහුවෙලා ඉන්නේ කහරහා බලනකොට අනිත්‍ය වගේ අඩුපාඩු දැක්කට තමන් අහුවෙලා ඉන්නේ මොකේද කියන එක අහුවෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එක්කෙනෙකුට රිදවන්න නැති වෙන්නත් එහෙම නැත්නම් මේ සියල්ලම නරකයි කියලා අයක දාන්න නැති වෙන්නත් ඔක්කොම පෙන්ලා දෙනවා. පෙන්ලා දීලා තමන් අහුවෙලා ඉන්නේ කොතනද කියලා බලලා නැත්නම් ඒක දැනගන්න හිත මෙලෙක් කරලා නියතමානී කරලා ඒක දැක්කට පස්සේ දැකීමම ලොකු දෙයක්. දැක්කට පස්සේ ඒක නිදහස් කරන ක්‍රමය තමයි සරුවච්චන් වාචකයේ තියෙන පුරිස ධම්මසාරදී ගුණය. කෙනෙක් බිම දාලා පාගල ڇප්ප කරන එක නෙවෙයි. ඒ පුද්ගලයාට ඊට පස්සේ පාර පෙන්ලා දෙනවා. හැබැයි මේ පාර පෙන්ලා දෙන්න එනකන් විශ්වසනීයත්වය ඇතිකරන යාට මේ තමන් මෙතෙක් ගෙනිච්ච එකේ දුර්ලකම් අඩුපාඩු කණ්ඩික පෙන්ලා දෙනකොට අමුතුම ක්‍රමයකට තමයි සර්වඥන්සේ තමන්ගේ ශ්‍රාවකයව හසුරුවගන්නේ. ඒ හැසිරීම හරහා අන්‍ය තීර්ථකයන්ට රිදෙන්නත් දෙන්නේ නැහැ. ඒ අන්‍ය තීර්ථකයන් තා සමන්ගේ ශ්‍රාවකයෝ කියන දෙපිරිසම ඉන්නේ යම් කිසි මිත්‍යා දෘෂ්ටියක් කියන එකත් පෙන්නවා. පෙන්නලා යම් කෙනෙක් එහෙම තියෙද්දි සරුවචන්සේ අදහන්න කැමති නම් එයාට අධියට මේ මිහින්තලේ යනකොට තාත්තා කෙනෙක් හරි පොඩි දරුවෙකුට සුලඟිල්ල අල්ලා ගන්න දීලා තාත්තත් එක්ක අර පුංචි පුංචි පඩිනේ තියෙන නගින්න පුරුදිනවා වගේ කියලා ඥානන්ද ස්වාමීන් වහන්සේ කියන ඒ දවස්වල දරුවා උස් වඩාගෙන යන්නේ දරුවට තෙන්දරලා තාත්තගේ සුලඟිල්ල දෙනවා ඉතින් ඌ ඒකේ එල්ලිලා යාම පඩියෙන් පඩිය නගිනවා. ඉතින් ඒ දක්වා එන ගමන අපි ගිය පාර වැඩමුළුවේත් මේ පාර වැඩමුළුවේ මුල් දවස් දෙකෙත් සාකච්ඡා කරන්න යෙදුනා. ඒ නිසා ඒක දිගටම අනුගමනය කරපු කෙනෙකුට නම් තේරෙනවා මේ වගේ ප්‍රශ්නයක් විසඳන්න පටන් ගන්නකොටම බෑ ගොඩක් විස්තර කියලා හිත සකස් කරලා පිටිය සකස් කරලා තමයි ඒ කර්තව්‍ය කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ සඳහා සරුවච්චන් වහන්සේ ඒ පුබ්බ අපරන්ත දිට්ඨිය අරගත්ත කට්ටිය එන සම්මරණින් මැත්තේ වෙයි කියන එක අරගත්ත කට්ටිය කියන එක එක mati නැත්නම් බයිලා පෙන්ලා දැන්. ඒක මේ Hindu ආගමේ සහ බුද්ධ ආගමේ කියන දෙකේම ඒ වගේ ගොඩක් කතා කරනවා. මේ ආත්මේ මෙහෙම මෙහෙම වෙන්නේ. එතකොට ඕගොල්ලන්ට ලබන ආත්මේ මෙහෙම මෙහෙම වෙනවා කියලා අපිට සුරංගනා ලෝක පෙන්නවා. පෙන්නලා ඒ ආත්මේ ආත්මේ මෙහෙම මෙහෙම වීමෙන් අමතර ලාභ ලබන ජඩ සංගයම සංගමක් තියෙනවා.
ඉතින් ඒගොල්ලෝ දිහා ගේ අපරන්ත දිට්ඨිය නැති උච්ඡේදවාදීන් චෝදනා කරනවා. මම කලිමුත් පතක් ගන්න විදිහට ওই මිනිස්සු කරන්නේ ඔබේ තියෙන දැඬ තියෙන පොකට් එකට තට්ටු කරලා ඉස්සරහට දෙඤ්ඤම් කියන එක තමයි. ඉතින් උඹත් බිස්නස් නම් කල්පනා කරන්නේ පොඩි ගණක් ආයෝජන කරලා ලොග් ගණක් ලබන්න උඹ පින්පෙට්ටියට සල්ලි දායි. හැබැයි ওই මිනිස්සුට එකතු වෙන පින්පෙට්ටිය සල්ලි උඹ මිනිස්සු කරන දේ දන්නවද? ඒක නිසා එහෙම දෙඤ්ඤම් සල්ලි වලට යට වෙන්න යන්න ඕනේ නෑ. ඒ වගේ බිස්නස් එකක් නෙවෙයි සරුවත් chances සඳහන් කරන්නේ. මෙලවදීම් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් එක. කියලා උච්ඡේදවාදීන් පියමන ඉක්මවල සසතවාදීන්ට ගහනවා. ඒව පසුගිය අවුරුදු 200 අතරේ ගොඩාක්ම දියුණු වුණා. අය අධ්‍යාපනික මේ සහ තාක්ෂණය නිසා අපි තේරවි වලට අහු වුණා. හැබැයි හරි රසයි ඒක. මේ තියෙන ආගම් වලට බයිනවා, සංවිධාන වලට බයිනවා. මේ කර්මేశා කර්මඵලෙ දඩමීමා කරගෙන මිනිස්සු අපායට බය කරලා මිනිස්සු මේ මත් කරගෙන තියාගෙන. ඒක තමයි මේ සස්සත දිට්ඨියට උච්ඡේද දිට්ඨිය ආදීන් විසින් කරන චෝදනා. එමෙ නැත්තම් ඒගොල්ල සස්සත දිට්ඨියේම තියෙන දොස් දැක දැක බල්ලෙක් කනක බැඳා වගේ එහාට දුවනවා මෙහාට දුවනවා දඟල දඟල හිටියට ඒගොල්ලෝ සස්සත දිට්ඨියේ විකල්පයක් පෙන්වන්නේ නැහැ උච්ඡේදවාදී. ඒගොල්ලෝ අරකෙම තියෙන අඩුපාඩුකම් කතා කරගෙන ඉනවා. ඊටට සස්සත දිට්ඨිය තියෙන අය මේ අපරන්තවාදී වගේම පුබ්බන්තවාදීනුත් ඉන්නවා. මේ ලෝකේ සදාකාලිකයි, මේ ලෝකේ සදාකාලික නැහැ, මේ ලෝකේ කෙලවරක් තියෙනවා, මේ ලෝකේ කෙලවරක් නැහැ. ඉලවක් තියෙනවා, මෙලවක් තියෙනවා. ආන්නේ වගේ කතන්දර රාශියක් ඇතිකරන්න අනිවාර්ය ආගමක් ඇතිකරන්න මේ කතන්දර අවශ්‍යයි. එනිසා හැම ආගමකම මේ සුරංගනා කතා රාශියක් තියෙනවා. ඉතින් සුරංගනා කතා ටික හරියට මේ පුංචි කාලේ අපි කැරොල් බලන්න ආස වගේ ඊටික අහන්න කැමති වගේ ඒ පුංචි කාලේ ඊටික දෙනවා. දීලිවල්ලා කම්මසගත ඥාන සම්මාදිටිය කියලා දෙනවා. කම්මසගත ඥාන සම්මාදිටිය කියලා දෙනොත් අනිවාර්යයෙන්ම ඒක මේ සස්සතවාදයේක හේවණල්ලේකේ තියෙනවා. මේකේ පැවැත්මක් තියෙනවා. උඹ කරනදී උඹ වගේ වෙන්න ඕනේ කියලා. නමුත් ඒ කම්මසගත ඥාන සම්මාදිටිය ඉක්මවල යමකනේ සමත සම්මාදිටියට ගියා නම් එයාට තේිනවා ditta ධම්ම වශයෙන්ම සුඛ විහරණයක් තියෙනවා. එම නැත්තම් මේ නිරාමිෂා පීතිය විවේකජන් පීති සුඛං කියන එකක් උපදිනවා. දැන් ඔය ආගම කතා කරන හුඟ දෙනෙක් එම නැත්නම් මේ පිම්පිට්ටිය ගැන කතා කරන හුඟ දෙනෙක් එම නැත්නම් මේ කර්මේ සහ කර්මඵලයේ ගැන කතා කරන හුඟ දෙනෙක් ඒ නිරාමිෂා ප්‍රීති සුඛේ විඳපු අය නෙවෙයි. ඒ නිසා ඒගොල්ලන්ට තියෙන එකම ක්‍රමයයි අපායට බය කරලා ලබනාත්ම හොඳ වෙනවයි කියලා දිවි ලෝක පෙන්නලා මේ පිම්පිට්ටි වඩන එකයි. නමුත් යම් කිසි කෙනෙක් ඒ සමත සමාධියකට ගිහිල්ලා නිරාමිෂ ප්‍රීතිය ලැබුවා නම් එයා ළඟ තියෙනවා අනේ අනික් අය භාවනාව දන්නෙත් නෑ. ඒගොල්ලෝ නිකන් ආගම් විකුණන කනවා. ඒගොල්ලෝ උච්ඡේදවාදීන්ගේ ජෝසාර දර්ශනෙට ලක් වෙනවා. අපි නන්නේ අපි ඇවිල්ලිවල්ලා නිරාමිෂ සුඛයක් විඳින්න කියලා ඒගොල්ලෝ අර සිල් නොරකින්න භාවනා නොකරන අයදියා පහත් කොට බැලීම හරහා පුදුමාකාර මේ වමානකාරකමක් ඇති කරගෙන ජීවත් වෙනවා. එතකොට මේගොල්ලෝ නිකන් මේ දෙවියන් ආන්තයේගේ නියෝජිතයෝ වෙන්න හදනවා. මේ සුද්ධවන්තයෝ වෙන්න හදනවා. ඉතින් ඒ දෙකම කියන්නේ කම්මස්සගත ඥාන සම්මාදිට්ඨි, සමත සම්මාදිට්ඨි, ඊට පස්සේ විපස්සනා සම්මාදිට්ඨි කියන එකක් තියෙනවා. විපස්සනා සම්මාදිට්ඨි තියෙනවා මේ කම්මස්සගත ඥාන සම්මාදිට්ඨියේදී කාමයේ පෙන්නලා තමයි මිනිසු ඒකට නතු කරගන්නේ. එතකොට මිනිස්සු වැඩි කාමයක් ලැබීම සඳහා සුළු කාමයක් දන් දෙනවා. සමත සමාධියේදී විවේකජ පීචසුකේ විකුණලා ළමයි මේ මිනිස්සු මේකට බඳගන්නේ. නමුත් මේ දෙකේදිම තියෙන තෘෂ්ණා. මේ දෙකේම තියෙන බන්ධන, දෙකේම තියෙන බැඳීම්. ඊට පස්සේ කාමයේ තියෙන බැඳීම හොඳ නෑ කියලා කිව්වට එයා සමාන නිකාන්තයක් බැඳීමක්. ඒ විවේකජ පීචසුකේට තියෙනවා, නිරාමිෂ සුකේට, ධානා සුකේට ඒ දෙකම පිළිබඳව පල්ලවෙනි මතාට සැකයෙන් බලන් ඉගෙන ගන්නේ විපස්සනාවේදී අපි ඒකට සම්මස්සන ඥාන කියලා කියනවා. අන්නේ විපස්සනා කරන්න ගියාම තමයි මෙතෙක් කරගෙන ගිය ආධ්‍යාත්මික ජීවිතේ නැත්නම් ආගමික ජීවිතේ පිළිබඳ මහා බොළඳ හැඟීමක් එනවා. අනේ මාත් මෙච්චර කල් එහෙම නැති කෙරුවේ. නමුත් ඒ පුද්ගලයාට ඒකෙන් වැඩක් වෙලා තියෙනවා ඒ වෙනකොට.
දන් දීම නිසා, සිල් රැකීම නිසා, භාවනා කිරීම නිසා වැඩක් වෙලා තියෙනවා. හැබැයි ඒ විපස්සනාවට අත්පොත් තියෙනකොට, විපස්සන සම්මාදිටියට යනකොට, යාට සිද්ද යාට තේරෙන්න පටන් ගන්නවා මේ ළමාවියේ ඒ කරපු වැඩ අවශ්‍යයි. නැත්නම් මේ වැඩ අතහරින්නත් ඉගෙන ගන්න ඕන. ඒක උගන්වන්නේ නැහැ මේ පන්ති වල අය. ගුරුවරු ඒක උගන්වන්නේ නැහැ. ගුරුවරු කියන්නේ ඒ ගුරුවරටත් වැඳපන්, ඒ ලබාගත් පින් වලටත් වැඳපන්, ධ්‍යාන වලටත් වැඳපන්. ඒක මේ අති මානුෂිකයි ආදි වශයෙන් කිය කිය ඒ කරන දෙයට ඇති වෙන මේ උප්පණ්ඩණය විහිළුව විපස්සනා වෙදී අජත්ත බහිද්ද දෙකටම ඇති වෙනවා. ඇතුළතත් ඇති වෙනවා. මම මෙතෙක් කල් කරපු වැඩ බය නැතුව ලැජ්ජ නැතුව මට කෙනෙකුට කීයකද මේම දන් දෙන්න සිල් ලකින්ද කියලා. එහෙම නැත්තම් මම ලෝකයා මේ කියන සිල් ලකපන් භාවනා කරපන් දන් දීපන් කියන දෙයට මට එකඟ වෙන්න පුළුවන්ද කියලා. ඇතුළත බාහිර දෙකම හරි විප්ලවයක් වෙනවා. ඒක තමයි ඇත්තටම. ඉතින් පරිණාමය කියලා කියන්නේ ඒක තමයි ආර්ය පරිශීණ කියලා කියන්නේ. ඉතින් අන්නේ වගේ විපස්සනා සම්මාදිට්ඨිය ආවට පස්සේ ඒ විපස්සනා සම්මාදිට්ඨියේ අවස්ථා නැත්නම් හැවෑරීම් රාශියක් තියෙනවා. එක එක මට්ටම් තියෙනවා. ඒක ඉතින් අර චරිත ලක්ෂණ වල හැටියට දැන් මේ පංචත්තේ සූත්‍රයේ ප්‍රධාන වශයෙන් පේන තියෙන විග්‍රහ කරලා බලනකොට ඒ සංඥා චරිතයගේ sannivedanaye pilibandawa salakunu thaba ganima saha salakunu anuwa handuna ganima kiyana eka dige thamai sarvachandase godak e pudgilayata e bædima athivim pilibandawa paadama ugannanne eka igena ganna puluwan thawa krama nathuwa nevi habai me wageema සඤ්ඤාව දිගේම තමයි පොට්ටපාද සූත්‍රෙත් මේක සුද්ධ කරලා දාන්නේ. සුචුල සුඤ්ඤත සූත්‍රය එහෙම නැත්නම් ආණජ සප්පාය සූත්‍ර වගේ වයිදී ඊට වැඩිය වෙන ක්‍රමහරහත් ඉන්ජන කම්පණ චංචල හරහ එහෙම නැත්නම් ශූන්‍යතාවේ හරහ එකින් එක ප්‍රතිස්ථාපනය කරමින් ඉතාම සිව් මට්ටම් වලට අඳගහන යනවා. ඉතින් එතනදී අර ඇති වෙච්ච විපස්සනා සම්මා දිට්ඨිය දක්වා ගමන සත්‍යානු රක්ඛී කියනවා. තීන සත්‍ය රැක ගැනීම සඳහා කරන වැඩ. ඊට පස්සේ සත්‍යානු ලෝම වෙනවා. Taman ඒක දහස්වර කරනකොට. ඒ දහස්වර කරනකොට සත්‍යානු ලෝමික කෙනා යම් ප්‍රමාණයක් දැනවත් අධදකලා තියෙන හොඳටම තේරෙන තව ගොඩක් කරන්න ඕනේ කියලා ඉවර නැහැ කියලා තේනවා. ඒකට සත්‍යානුපත්ති සත්‍යයට පත් වෙනකන් ඒ දේම කරනවා. අර අභ්‍යන්තර ගැටුම තියේදී මම මෙතෙක් ආපු ගමනේදී මම කරපු දින දාහනේ හොඳයි කියනවද නරකයි කියනවද, කර්මේ සහ කර්මඵලයේ තියෙනවයි කියනවද නැහැයි කියනවද, පරිලවත් තියෙනවද නැද්ද, මේ ඔක්කොම කතා කරගෙන ඉඳ ගියොත් යාට ඔය සම්මා ආජීවය රැක ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා යා පුළුවන් තරම් ඒ විතර්ක විතණ්ඩ වලින් අයින් වෙලා පොබ්බන්තයත් අතහැරලා අපරන්තයත් අතහැරලා පුළුවන් තරම් බලනවා නිරාමස ප්‍රීතියක ඉඳගෙන. ඒ ඇතිවෙච්ච නිරාමස ප්‍රීතිය නිසා මට සතුටක් තියෙනවා. ඒක දිහා යා බලනවා මේ සතුට කොච්චරද කියනවනම් ඒක නැතිවීම දුක. අන්නේ නිරාමස ප්‍රීතිය නිසා ඇතිවෙන සතුටත් යම් වෙලාවක භාවනා කර කර ඉන්නකොට අපි කියෝ මේ විදිහට නිරාමස ප්‍රීති සුඛේන ද්විතිය අධ්‍යාන හිටියයි කියලා. ඕන එතකොට ඒක පාඩහද්දයක් ඇවිල්ලා මගේ දිහණි කැරිලා. එහෙම නැත්නම් මට වේදනාවක් ඇවිල්ලා කකුල තිදිලා මේක කැරිලා. එතන මොකක් හරි අපබ්‍රන්ත හිතවිල්ලක් ඇවිල්ලා කැඩෙනකොටම මට දෝමනස්සයක් හටගන්නවා. අනේ මේ මිනිස්සු බලන්නකෝ මේ භාවනා කරද්දි සද්ද කරනවා නේ. අනේ බලන්නකෝ භාවනා කරද්දි මගේ කකුල රිදෙනවා නේ. අනේ බලන්නකෝ මගේ භාවනා කරද්දි අතීත මතක එනවා නේ කියලා අර සද්ද වලට ද්වේෂයක් ඇති වෙනවා. අර වේදනාව වලට ද්වේෂයක් ඇති වෙනවා. අර හිතවිල්ල වලට දෝෂයක් ඇති වෙනවා. ඒ දෝමනස්සය කොච්චරද කියනවනම් අර නිරාමිෂ ප්‍රීතියට විවේකජ ප්‍රීතියට ඇති ආශාව නිසා කියනක හිතෙන්නේ නැහැ. ඒ සම්මාදිට්ඨි සමත විපස්සනා සම්මාදිට්ඨිය වඩන කෙනා. යටි කමඨාන සුද්ධ කරලා දෙන්න ඕන. ආව කොච්චර සමතේ විපස්සනා වඩනවා කියලා කිව්වත් කොච්චර හිතූ මන වේලාවට නිරාමිෂ සූඛය ගන්න පුළුවන් නැත්නම් මට සද්ද වේදනා ඇතුළට ඉවසන්න පුළුවන් වුණාට කිව්වට
වෙන වෙලාවට බලන්න ඔයාලට මෙහෙම දෝමනස්සයක් එන්නේ නැද්ද කියලා. එතකොට මේ දෝමනස්සය මේ මේක බුදුරජාණන්සේ විස්තර කරන ක්‍රමයට නිරාමිෂ ප්‍රීතිසුඛයාගේ නිරෝධය වෙනකොට දෝමනස්සය හට ගැනීම සිදු වෙනවා. මේ දෝමනස්සේ නැවත අරමුණු කෙරුවොත් භාවනාය කම මේ මේ ආනපානේ වගේ සක්මන වගේ නැත්නම් වම දකුණ වගේ මේ පිම්බීම හැකිලිම් වගේ ඉදිරියට පේනවා මේ දෝමනස්සයත් නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙනට ආයෙත් නිරාමිෂ ප්‍රීතිසුඛේ එනවා. එතකොට පේනවා මේ වර එක මම ගත කරන ජීවිතයේ තියෙන නිර්වල් භාවය නිසා නිවරත් නිර්වද්‍ය භාවය නිසා වරක මට එහෙම බාධා නැති වාහනයක් නැති පාරක යන්න වගේ එක පාරට මට ගමන කරගන්න බුණා. හිතපු ගමන් ඔන්න මිනිහෙක් පනිනවා, කබරෙක් පනිනවා, බල්ලෙක් පනිනවා, හැප්පෙන්න හදනවා. ඔන්න එතකොට තේරෙන්න පටන් අර ගන්නවා මේක ගමක් දැන් ඉතින් හිමීට යන්න ඕනේ. එතකොට තරහ යනවා. මේ ගමේ ඉන්න මිනිසුන්ට මාර්ග නීති දන්නේ නැහැ කියලා. ඉතින් ඒ ගමේ වුණාට පස්සේ ආයෙත් යාට අර නිරාමිෂ ප්‍රීති සුඛේ නෝ. මෙන්න මේ වගේ මේ සමත භා විපස්සනා භාවනා බොහෝ කරන කෙනාට ඒ නැවත නැවතත් විවේකයේ නැවත නැවතත් අවිවේකයේ නැවත නැවතත් අරමුණු නැවත නැවතත් අරමුණු නැති නැවත නැවත ශූන්‍යතාවේ නැවත නැවත සංකීර්ණතාව කියන දෙක මාරු වෙන්න පටන් ගන්නවා. ඒකෙදී විපස්සනා භාවනා මුල් කාලේ ලැබෙන විවේකයේ අඩුයි බාධක වැඩි. ඒ නිසා බොහෝ විට මන් දොස්සහයි වෙනවා. බලන්න කොහොම හරි කළ යන්තම් භාවනා කරන යන කවුරු හරි වෙලෙක කඩලා දානවා. අවුයෙන් ඇත්තෙන් හරි, සද්දෙන් හරි, මොකකින් හරි. ඉතින් මේ තියෙද්දිත් යම් කිසි කෙනෙක් අපි හිතමු දිගට කරගෙන යනවා කියලා. එතකොට යාට තියෙනවා බාධක අඩුයි විවේකයේ වැඩි තැනට එනවා. ඉතින් මේ බාධකයේ තියෙන තරහව නැති වෙන්න උත්තරේ තමයි විවේකය. විවේකයේ තියෙන ආශාව නැති වෙන්න උත්තරේ තමයි තරහ මේ බාධකේ. ඉතින් මෙවැනි තත්වයක් යටතේදී අච්චර අම්මා අප්පා අමතක කරලා ඇවිල්ලා හරක බාන අමතක කරලා ඇවිල්ලා කයර දින ආසම අමතක කරලා ඔක්කොම තියේදී ලබාගත්ත මේ විවේකය කැඩෙනකොට උපදින දෝමනස්සයට නැත්නම් උපදින දෝමනස්සය අරමුණු කරන්න කාටවත් අමාරු. ඒක තමයි මේ සූත්‍රයෙන් කියන මූලික දේ. ඒන දෝමනස්සය නැත්තම් අර ධ්‍යානයේ තියෙන ආසාවෙන්ගම මත් වෙලා ඒකෙම ඇදගෙන යනවා. ඒක පෙන්වන්නේ ඇතුළත හිරවීමක් විදියට. ධ්‍යාන සුඛයට හිර වෙලා. ඒ ධ්‍යාන සුඛයට හිර වීමෙන් ඇති වෙන්න පුළුවන් යම් අහේනියක් තියෙනවා. ඒක නැති කරන්නේ බාධාවක්. ඒ නිසායි බාධාවක් නෙවෙයි. ඊට ඒකට අපි සලකන්නේ කොහොමද? ඒ බාධාව අරමුණු කරනවා. බාධා අරමුණු කරන භාවනා කරනකොට උන ආය ධ්‍යාන එනවා. හිතන්නවත් බෑ. ඇයි ඒක කරගන්න මිනිස්සෙක් මේ ලෝකේ නැති නිසා සරුවචන්ස මේක හොයාගෙන කරපු නිසා ඒ සංයුතනිකායේ දේවතා සංයුත්තේ ඒ දේවතාවෙක් ඇවිල්ලා අහනවා බොහෝම කාලෙකින් නිදුකානන් වහන්සේ මම දැක්කේ කෙනෙක්ගේ ගොඩට යනවා මේ ඔක්කොම මේ වැඩේට සෑහෙන මහන්සි වෙනවා මහන්සි උනාට ඒ ගොඩට යන්නේ මොකක් හරි එකකින් කොර වෙනවා මොකක් හරි එකකින් අන්තභාග වෙනවා කොහොමද කියලා. එතකොට බුද්ධජානනාංශ කියනවා අනායුවං ආවුසෝකු අහං අප්ප අනායුවං අපතිට්ටං ඕගන් තරං තරිස්සති. මම මේ ඕගේ තරණය කෙරුවේ ලැගගන්නෙත් නැතුව දඹගලන්නෙත් නැතුව. ඉතින් මේ ලැග ගැනීම තමයි ඔය ධ්‍යාන සුඛයට බැඳීම කියලා කියන්නේ. දැඟලීම තමයි ඒ ද්වේෂය කියලා කියන්නේ. ඒ ධ්‍යානේ කඩන දෙයට බාධා කරන එක. එහෙම නැත්නම් මට ඉක්මනට නිවන් දකින්න ඕනේ කියලා මේ තක්කු මුක්කෝ. අනායුවන් අපතිත්ත. එතකොට මේ දේවතාව කියන තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔය කිව්වට ඔම දඟලන්නෙත් නැතුව. මෙහෙම දඟ මේ තැම්පත් වෙන්නෙත් නැතුව එකට උණයි කියන්නේ කොහොමද කියලා කියනවා මෙච්චරයි කියන්නේ දඟ මම තැම්පත් වුණා නම් මං ගිලිලා නැහැ. ගඟේ යනකොට එහෙම සීතලේ කේල්කොටක් වගේ උඩට යන්න බෑ. අපේ අඟ කෙහෙල් කොටයක් නෙවෙයි ගිලෙනවා. මම දැඟලුවා නම් රැළට අහු වෙනවා. ගසාගෙන යනවා. දඟලන්නෙත් නැතුව සීතල නෑ තැම්පත් වෙන්නෙත් නැතුව මම දීවල කපාගෙන එහා පැත්තට ගියා කියනකොට මේ දඟලන්නේ නැතුව හිටියොත් ගිලෙල නැහින එක තමයි ඔය ධ්‍යානෙට තියෙන සැප කියන්නේ. ඉතින් ඒ ධ්‍යාන වල තියෙන සැපය සර්වචන්සි 15 වෙනි ඉස්සල්ලා සර්වචන්සි උගන්නන්නට ගෙන අදීපු සංජේය කියන පරිබ්‍රාජකයාට නැත්තම් බුද්ධ ධාතු වල ඉපදීච්ච ගමන් ආපු ඒ අසිත තාපසයා ගාව
එහෙම නැත්නම් ආලාර කාලා මුද්දකරාම පුත්‍ර වගේ ගැන. නැත්නම් අප කොණ්ඩඤ්ඤ වප්ප බද්දී මහා නාමස්සජි කියන කට්ටිය පැවිදි වුණේ ඕක බලාගෙන තමයි. ඉතින් ඒකෙදි මේ සිද්ධාර්ථ ගෞතම බුද්ධාංකුරයන් වහන්සේට මේ බොහොම ඉක්මනට කරගන්න පුළුවන් වුණා. කරගන්නකොට තේරුණා කරගෙන යනකොට තේරුණා මේ ඔක්කොම ලැබුවත් මොකද්ද කොසක් තියෙනවා. ගුරුවරු ආරාධනා කරා ඉන්න අපිත් එක්ක ඉඳලා මේ ශිෂ්‍ය પરම්පරාව බෙදාගෙන අපි ඉමු. මෙච්චර ඉක්මනට ඉගෙන ගත්ත දක්ෂ ගෝලෙක් මට හම්බුනේ නැහැ කියලා කිව්වා. මම කිං කුසල ගවේෂි. කිං සච්ච ගවේෂි මම යනවා. බොහොම ස්තුතියි මට මේ ඇසිස්ටන්ට් ලෙක්චර් පෝස්ට් එකක් දුන්නට මම යනවා. එතන තමයි මේ පංචත්වයේ සූත්‍රයේ බුදුරජාන්සේ දේශනා කරන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේට තේරෙනවා ආලාර කාලා මුද්දකරාම් පුත්ලා කියලා කියන්නේ ඇත්තටම විහිළුකාරයෝ නෙවෙයි. එහෙම නැත්නම් අසිත තාපසය කියන්නේ එහෙම මැජික් කාරයෝ නෙවෙයි. දුහම්රන් මුල්මේ ශිල්ප දීප කට්ටියත් මැජික් කන්නේ බොහොම උත්කත් ඇත්තෝ. ඒවත් ඒගොල්ලන් තේරුනේ නෑ මෙතන තමන් ඒ වඩන ධ්‍යානයට තමන් බැඳිලා ඒකට ලොක්ක කියාගෙන අහුවෙලා ඉන්න බා. ඉතින් ඒකේ තියෙන භයානකම එහෙනම් ඇයිගේ තියෙන මේ මත්ටි මේව නැත්තම් මේ කුඩු ගැහුවා වගේ ඒකට තියෙන ඇබ්බැහිය ගැන කතා කරනකොට බුරුමේ විශේෂයෙන්ම මහා ශික්‍රමයේ කරනකොට අය ඇත්තෝ මතක් කරනවා සිද්ධාර්ථ කුමාර පැටියා අපේ සුද්ධෝදන රජුගේ ගිහිලා ආසිත ආපසයට වන්දවන්න හදනවා. වන්දන්න හදපුවා සුමාරේ කකුල් දෙක කැර කියලා ගිහිල්ලා ආසිත ආපරගේ ජටා උඩ හිටිනවා. එතකොට රජුරන්ට හරි මේ චක්ෂිතයක් ඇති වෙනවා. මේ මාලිගාවට වැඩපු මේ ධානලාභී මේ ඉරිසින්නාන්තගේ ඔළුවේ කකුල් දෙක තියලා මේ පුංචි කුමාරයා ඒක වෙලා ඉතින් ඒකට හරියට කනගාටුලා කියනවා අනේ සමා වෙන්න මං වන්දන්න ගෙනාවේ නමුත් මොකද්ද උනේ දන්නේ ජටා හිටියා. ඒතකොට කුමාරයා බලලා ඒ අසිරතාපසය ඉස්සලා hina වෙනවා පස්සේ අඬනවා. ඉතින් දැන් රජුරවන්ට ඊටත් දෙවිය කුකුසයි ඊට පස්සේ ඉති ඔක්කොම කුමාරයා තිය කාට හරි දෙන්න ඇති කිරියම්ම කෙනෙකුට කියලා කියනවා අනේ සමා වෙන්න මේ මම කලාතුරකින් ඔබ වහන්සේ වගේ උත්තමෙක් එන්නේ මාලිගාවට හරියට මටත් මංගල කාරණාවක් වෙනවා මට දරු පෙටියෙක් හම්බෙලා රජ පෙටියෙක් අනේ මේ මොකද උනේ ඊට පස්සේ විවේක අරගෙන ආසිතාවසේ කියනවා මේ කුමාරයාගේ දිචිදස්කම පුරුෂ ලක්ෂණ තියෙනවා ඒ නිසා ගිහිගේ හිටියොත් මෙයා රජ වෙනවා ශක්විත රජ වෙනවා හැබැයි මෙයාගේ මේ ලකුණුල හැටියට ඉන්නේ එළියට ගියොත් බුදු වෙනවා ඉතිපට ඒකට ලොකු සතුටක් ඇති වුණා. ඔබ හන්සේ රජතුමාට හම්බෙලා තියෙන පැටියා දරුවා මේ පුරුෂ ලක්ෂණ සියල්ලම තියෙනවා. ඉතින් ඒ බමුණෝ ඉව දන්න කට්ටිය. මේ රජුරණ ඒකටකින් සතුටුයි. මොකද සක්විති රජ වෙනවා නම් තමයි සොද්දෝතන රජුරණ ලොකු ආසාවක් තිබුණේ. හැබැයි ඉතනක් තියෙනවා යා ඉන්නේ කීක අතහරිනවා. අතහැරියොත් නම් බුදු වෙනවා ඒක. ඉතින්සෙ අඳන්නේ අය කියලා. මං ඒ වෙනකොට පිරුණ අපවත් වෙලා මට මම යන්නේ මේ අරූපී බ්‍රහ්ම ලෝකවලට. එතකොට මට මේ ලෝකෙට සම්බන්ධ වෙන්න බෑ. ඒ නිසා මේ බුදු කෙනෙක්ගෙන් වැඩක් ගන්න හම්බෙන්නේ නෑ. මම ආධ්‍යාත්මික ගොඩක් තියුණු කෙනෙක්. මම මේ බුදු කෙනෙක් අපේක්ෂා කරන කෙනෙක්. නමුත් මට බුදු කෙනෙක්ගෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙන නිසා අඬුවයි කියලා. ඉතින් ඒ පඬිස්සහාචාර්ය අහනවා ඇයි ප්‍රයෝජනයක් ගන්න බැරි? එයාට ඒ වෙලාවේ ධ්‍යානේ අතාරින්න බෑ. අතහැරියා නම් මිනිස්සු කිදෙර මැරලා සංසාරයට වැටෙනවා. අර අරූපී බ්‍රහ්ම ලෝකෙක අසඤ්ඤතලයකට වැටෙන්නේ අසඤ්ඤතලයකට වරනෝ කල්ප කෝටි ගාණක් ඩීප් ෆ්‍රීසර් එක දාලා බැහුවා වගේ ලෝලෝ ටිකක් තියන්න පුළුවන්. හැබැයි බුදු කෙනෙක් ඉපදුනා ධර්මයක් තියෙනවා සංඝයා මොකක්වත් දැක් ගන්න බෑ. ඉතින් එයාට එච්චර බුදු කෙනෙක් උපදිනා කියලා මේ අතේ තියෙන නෙල්ලි ගෙඩියක් වගේ පෙන්නනකොටවත් එයාට පුළුවන්කමක් නෑ යා කරගෙන ඉන්න මේ ධ්‍යාන අරූප ධ්‍යාන වලින් ගැලවෙන්න. ඉතින් අන්නේ වගේ එකේ තියෙන ආකර්ෂණ ශක්තියක් නැත්තම් ඒකට තියෙන නිකාන්තියක් තියෙනවා. ඒක මම අවුරුදු 40ක් බලන්න ඉඳලා තියෙනවා. මේ ලෝකේ මිනිස්සුන්ට සමතේ කිව්වහම පුදුමාකාර විදිහේ ඇදලා යන ගතියක් තියෙනවා. ඉතින් ඒකට බෞද්ධයන් වශයෙන් අපිට මෙහෙම එකක් කියන්න පුළුවන්. ඒක අසාධාරණ ඇති. මේ Hindu එකේ තියෙන ඕකම තමයි. ඉතින් එන Hindu ආගම මේකේ වෙනසක් නැහැ නේ. අද්වෛත වේදාන්තයේ බුද්ධ ආගම වෙනසක් නැහැ නේ. මොකද ඒ තරම් අපේ බෞද්ධයා මේ ඒකට ඇදලා යනවා. ඒක නරකක් නෙවෙයි මම මේ කියන්නේ. ඒකට ඇදලා යන්නේ ඒක වැරදි කියලා. ওই කුඩු කියලා තියෙන බේත් ඔක්කොම මේ සීනති කරන්න ගන්න මෝෆීන් වගේ දේවල් නරක නෑ ඒකේ. ඒක තමයි පාවිච්චි කරන්නේ මිනිහෙකුට මේ සීනති කරන්න ඕනේ. නැත්නම් උග්‍ර කැන්දරයක් තියෙනවා නම් මෝෆීන් තමයි දෙන්නේ.
ඒක ඇබ්බැහි වෙලා ඒක ගණ්ඩ නැතුව ඉන්න බැරුව මිනි මරණ්ඩයි මාළ කඩන්නයි පටන් ගත්තොත් ඒකනේ අද වෙලා තියෙන්නේ. ඉතින් ඒ ප්‍රමාදයයි මේ ප්‍රමාදෙයි වෙනසක් නැහැ කියන එක මට ඕනෑමට වැඩිය අත්පොත් කියලා තියෙනවද මන් දන්නේ නැහැ. මං ඇසුරු කරපු හැම ගිහියෙක්ම ඕක මට කියලා දීලා තියෙනවා. මේ භාවනා කරන අය ඇබ්බැහියකට වැටෙනවා. ගලවන්න බෑ. ඉතින් කර්ම ශක්තියක් වෙන්නේ මම බුරුම යන ගහන ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේ පෙන්නු ආශිර්වාදයට බෑ. තමන් අනිවාර්යයෙන් මේ බුදුරයා මේ එනකොට මම මැරිලා ගිහිල්ලා ආයේ මේ සංජී ලෝකෙක ඉපදින්න මට ක්‍රමයක් නැහැ. මොකද අසංජී ලෝකෙට මම ඒ තරම් බැදිලා. ඉතින් ඒකේ භයානකම දෙක පෙන්නු ආලාර කාලා මුද්දකරාම පුත්‍ර එක්ක ඉඳලා සර්වජාන්සි බුදු වෙලා ඉස්ලාම බලන්නේ ආලාර කාලාමට තමයි බණ කියන්නේ. මුද්දකරාම පුත්‍ර මුදේ ආඩ තේරෙනවා දැන් මේ බුදුහාමුදුරු කියන දේ තේරෙනවා. නමුත් එයා ඊට දවසකට ඉස්සෙල්ලා අපවත් වෙලා. ගිහිල්ලා තියෙන්නේ අසඤ්ඤතලයකට ගිහිල්ලා බුදුහාමුදුරන්ට හොට්මේල් එකෙන් අත අල්ලන්න බෑ. ටෙලිග්‍රෑම් එකක් ගහගන්න විදියක් නැහැ. මුදේ තරම් මේකෙන් අයින් වෙනවා. ඊට පස්සේ ආලාර කාලම් බර දවස් 7කට ඉස්සෙල්ලා මැරිලා. ඊට පස්සේ ඉස්ලාම ඇත්තටම බණ නොකියන් හිතුවා. මොකද මේ ගැඹුරු බණ අහන්න කාටවත් බෑ. ඇව්වට තේරෙන්නේ නැහැ අයියෝ අපිට පංචත්තේ සූත්‍රය තියා මේ දෙකත් තේරෙන්නේ නැ කිකා පැස ගන්න. ඊට පස්සේ තමයි ආලාර කාර්ම මුද්දක තම පුත්‍ර කල්පනා කරන්නේ. නමුත් මේ දෙන්නට බුදු කෙනෙකුට ඕනේ වුණත් ගිහිල්ලවත් ගොඩ ගන්න බැරි තැනකට වැටෙනවා. ඒ නේව සංඥා නා සංඥායතන සහ අකින්චඤ්ඤායතන කියන ධ්‍යානෙන් නොපිරිහෙලි අපවත් වෙනවා. ඒ නිසා සමහරු විපස්සනා කරන අය පුතුම බයයි සමත ධ්‍යානවලට. ඒගොල්ලෝ හිතන අම්බෝ ධ්‍යානයකට අහුනොත් එහෙම විනාසයි නෑ නෑ බුදුහාමුදුරු ධ්‍යාන අගය කරලා තියෙනවා හැබැයි ප්‍රයෝජනේ සලකලා ඒක නිසා සමත කරන අය සමා වෙන්න විපස්සනා කරන අය මේ ඇවිල්ලා තියෙන ධ්‍යාන නැත්නම් මේ ධ්‍යාන අංග කියලා කිව්වොත් සමහරුට පුදුම බයක් එනවා අඩු ගානේ මේ විපස්සනා කියන එක වරදොලා තේරුම් ගත්තේ කට්ටිය උඟක් උච්ඡේදවාදයට බර ඇති මං හිතනවා මේ ආලෝකේ පහළුණා කිව්වත් බය වෙනවා. අනේ බලන්න සවාංශ ආලෝකේ පහන්න මං අහුවෙලක් දන්නේ නැහැ. මේ මං බැරදිලක් දන්නේ නැහැ. බලන්නකෝ මට ඒකට ආතාවක් පහළුණා කියලා. මේක ප්‍රශ්නේ නැහැ. පහළ වෙනවම තමයි. ආතාව පහළ වෙනවම තමයි. මේ දන්නවා දැන් ආතාවක් පහළුණායි කියලා. එතකොට ඉවරයි අනතුර. ඉතින් ඇහුවොත් එහෙම ඉතින් අනතුර ආතාව පහළ වෙච්ච බව මං දන්නවනම් දැන් මෙතෙන් තියෙන ගින්දර කියලා දන්නවනම් අත දැම්මොත් පිච්චෙනවා කියලා දන්නවනම් අත දන්නේ නැහැ. මේක මේ බොඩි නොලෙජ් එකේ ඇඟේ හැටි. එයතු අර උච්ඡේදවාදී වෙලා ආලෝකයටත් බය වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මෙතනදී පෙන්නලා දෙනවා මේ පුබ්බන්තවාදී අපරන්තවාදී එහෙම නැත්නම් ඒ සංඥා පිළිබඳව තියෙන දිච්චි අතහැරලා කියලා. ඉතින් ඒකේ අතහැරලා කියලා කියන වචنين එක වචنين කිව්වට ඒක ලේසි වැඩක් නෙමෙයි. මොකද ඒක අපි පරම්පරාවෙන් හන මිටිය කරේ තියාන තමයි ඇවිදින්නේ. ඒ අපි අයින් කරන්න ගියාට අයින් වෙන්නේ නැහැ. හැබැයි කියන්න පුළුවන් ශීල විසුද්ධි චිත්ත විසුද්ධි දෙක ලැබුණයි කියන්නේ අපිට මේක දිට්ටි මට්ටමට නැතුව චිත්ත මට්ටමට බස ගන්න පුළුවන් නම් ඒ ඇදහිල්ල වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියන මට්ටමට එහෙනම් පිළියම් කරතයි නෑ මේකමයි සත්‍ය වෙන දෙයක් නෑ කියන ඒ දැඩි මතධාරි ඒකට කියනවා දුප්පටි නිස්සග්ගී හතර දාන්න බැරි එහෙම නැත්නම් ඉද මේව සච්චම්මෝග මඤ්ඤං කියන කට්ටිය දැක්කොත් විෂගෝර සර්පෙක් වගේ අතාරින්න කියලා කියනවා. කවුරු හරි කියනවා නම් මම මේ කියන එකමයි සත්‍ය පිටියක් නැහැ කියලා විෂගෝර සර්පයකට වැඩියම අයින් කරන්න කියලා තියෙනවා. ඒක කියනවා මේ පිටරටවල ඉන්න සත්තුන්ගේ රැටල් ස්නේක් කියලා එකෙක් ඉන්නවා. ඒකයි වලිගේ නිතරම ගහ ගහ ඉන්නේ. ගෑවොත් ආයෙ බේත් නැහැ. ඉතින් මේකමයි සත්‍ය පිට දේවල් නෙවෙයි කියන මිනිස්සයා නිදන කාමරේ රැටල් ස්නේක් ටියක් කෙනෙක් එක්ක ඉන්නා වගේ කියලා කියනවා. වෙන්න තියෙන සියලු අනර්ථ සිද්ධ වෙනවා. ඒක තමයි අසේවනාච බාලාණන් කියන දරණතේ කවුරු හරි කියනවා මේමයි සත්‍ය කියලා. දැන් මේ සත්‍ය කියවට ප්‍රශ්නයක් නැහැ. තරදින්න පුළුවන් හරියන්න පුළුවන් බලන්නකො මේක ටිකක් කරලා බලන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට කියනවා චිත්ත මට්ටම. ඊට පස්සේ තියෙනවා සංඥා මට්ටම කියලා දුර්වල මට්ටමක්. මට හිතෙනවා මට හැඟෙනවා මං ගියාත්මෙ ඉන්න ඇති කියලා. ප්‍රශ්නයක් නැහැ. මට හැඟෙනවා මම මෙල්ලා ගිහිල්ලා අවල් තැන උපදී කිසි ප්‍රශ්නයක් නැහැ. මම අනිවාර්යයෙන්ම ගියේ ආත්මයත් නිල මෙතෙන් ආවයි කියලා යම් කිසි කෙනෙක් මේ දැඩි මත දහරීව කියන්න යනවා නම් අනිත් එක මේ බණ බහන පැත්තක තියලා ඌව කතා කර කර ඉන්නවා නම්
ඉතින් විෂගෝර සර්පයා දැක නාර මොඩයා කිව්වා වගේ තුඹස තුල මේ නිවස තුල තුඹසයා තුඹස තුල වේන අයා විෂගෝර සර්පයා දැක නාර මොඩයා. ඔකේ පළවෙනි පද දෙක නැතුව අපි සර්පය දකින්න ගන්න බරනවා මේ කවුද කිව්ව වැදගත් ගාතාවක් කියලා විෂගෝර සර්පයා දැක නාර මොඩයා. ඒක නෙවෙයි මේ තුඹස තුල නිවස තුල තුඹසයා මේ මොලේට මොලයක් කියන ඥා හිතක් කියලා එකක් තියෙන මේකයි. එතන තුඹස තුඹස තුල වේන අයා ඒක තමයි ඔය මිත්‍යා දෘෂ්ටිය. විෂගෝර ධර්පය. ඒක දිත්‍ති මට්ටමට ගියොත් බුදු කෙනෙක්වත් අත තියන්නේ නැහැ. අසිතාපසයට අත තියන්න බෑ. බුදුහාමර හිතුවෙත් නැහැ. අලාර කාල මුද කරාම බුදු කෙනෙක් හිතන බෑ. ඉතින් අන්න ඒ දේ නැති කිරීම සඳහා ස්ථාන 8ක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ වශයෙන් රූප ධ්‍යාන 4යි අරූප ධ්‍යාන 4යි 8යි. ඒ හැම ධ්‍යානයකටම උපචාර මට්ටමක් තියෙනවා. ඒ උපචාර මට්ටමේදීත් මේ හැරවුම් ලක්ෂය ගන්න පුළුවන්. ඒ නිසා එතන 16ක් තියෙනවා. ඒ 16න් එහා පැත්තට ගියාට පස්සේ නිවනම කියලා එකක් තියෙනවා. ඒ නිසා අපේ ලොකු සාංශෙ පෙන්නනවා හැරවුම් ලක්ෂ 17ක්. නැත්තම් 17 වෙනි තැනට යන්න හැරවුම් ලක්ෂ 16ක් තියෙනවා. එකක්වත් නැති කෙනා තමයි අන්ධ පෘථග්ජනයා කියන්නේ. එයාට මේ උපචාර සමාධියක්වත් නැහැ. ඉතින් ඒක නිසා ඒ හැරවුම් ලක්ෂවලදී තාමත්ම ලේසි තැන තමයි නේව සංඥා නාසඤ්ඤායතනේ කියලා කියනවා සමත ගුරුවරු. ඒකේ ලේසි නැති වුණත් පටන් ගන්න පුළුවන් පළවෙනි ධ්‍යානයේ උපචාර මට්ටම කියලා කියනවා සුද්ධ විපස්සක ගුරුවරු. මහසී සයිදෝ ස්වාමීන් වහන්සේ පෙන්නනවා අටු ආචාර්යන් වහන්සේ ලියපු වාක්‍යයක් අපිට සමතේ සිට විපස්සනාව හැරවීමට සෝපචාර අට සමාපatti කියලා බුදුගෝසාචාන් ලියතේ. උපචාර මට්ටමේ හෝ අටවෙනි සමාපත්තියේදී යන්න පුළුවන්. එතකොට හැරවුම් ලක්ෂ 16ක් තියෙනවා. දැන් මේ පංචත්තේ සූත්‍රයේ බුදුන්සේ පටන් ගන්නේ දෙවෙනි ධ්‍යානෙ. නිරාමිෂං විවේකජං පීති උපජ්ජති කියලා. ඒක සාමාන්‍ය දෙවෙනි ධ්‍යානෙට තියලා තියෙන්නේ. ඉතින් මේක හරි වටිනා අමුතු සංදිස්ථානයක්. ඉතින් ඒක පිළිබඳව අපේ ඥානාරාම සෝංශකේ තියෙන පොතේ දැනුමේ උත්කෘෂ්ඨ තැනක් තියෙනවා. උන්වහන්සේ ලියපු සත්ත්වවිසුද්ධිසා විදර්ශනා ඥානවල දෙවෙනි ධ්‍යානට යනකම් කියලා දීලා දෙවෙනි ධ්‍යානෙන් පස්සේ විපස්සනාට දාලා තියෙනවා. ඉතින් ඒක කියෝපු ඒක පරිවර්තනය කරනකොට බික්කු බෝධි ස්වාමීන් වහන්සේ සම්බන්ධ වුණා හෝ එතකොට BPS එකේ ටේෂන්ස් කියනවා ඥානාරාම සංසයේ ආශ්‍යාකර මනස තේරුම් අරගෙන පළවෙනි ධ්‍යානයේදී විපස්සනට හරවන්න කියන්නේ දෙවෙනි ධ්‍යානයෙන් එහාට විපස්සනට හරවන්න කියනවා තුන්වෙනි ධ්‍යානයක් බෑ හතරවෙනි ධ්‍යානයක් බෑ ඒවා මොකද්දෝ අඩුපාඩුවක් තියෙනවා මේ දෙවෙනි ධ්‍යානේ වටිනවා කියලා. ඉතින් ඒක මේ ඥානාරාම ස්වාමීන් වහන්සේ කරපු නව නිපැයුමක් වගේ ධ්‍යාන 1 2 3 4 5 7 8 කියලා තියේදී දෙකෙන් එහාට යන්න එපා. දෙකට යනකම් ගිහිල්ලා දෙකේදී විපස්සනා කරනවා. ඒක තමයි මේ පංචත්තේ සූත්‍රයේ දැන් අපි ඉන්නේ සම්දිස්ථානේ. බුදුසසුනේ සඳහන් කරනවා ඉද බිවිගේ ඒකච්චෝ සමන බ්‍රාහ්මණං වා පුබ්බන්තවාදී දිට්ඨින් පටිනිස්සග්ගෝ. අපරන්තවාදී දිට්ඨින්ච පටිනිස්සග්ගෝ. පුබ්බන්තවාදියත් අතහැරලා අපරන්තවාදියත් අතහැරලා මේ මිනිසුත් එක කරන මේ බයිලා කතා අතහැරලා කොටින් කියනවනේ. එහෙම නැත්නම් මේ සම්මා වාචා වලට ගිහිල්ලා කරන හරියක් මිනිස්සු කරන කතාවේ එක්ක පුබ්බන්තයි එක්ක අපරන්තයි. ඒක නැති කිසිම වාක්‍යයක් පොතක ලියන්නත් බෑ කතා කරන්නත් බෑ. හැම එකක්ම ඔය මේ විතක්ක ਵਿਚාර දෙක තියෙනවා. ඒ විතක්කය එක්ක පුබ්බන්තයි එක්ක අපරන්තයි. උගාක් වෙලාට සස්සතවාදි. ඔය දෙක වැටෙන ගොඩක් කර සස්සතවාදි. අන්නේ දෙකම අතහැරලාගෙන කටවහලා කොටින් කියනවා. ඒ කටවහලා සබ්බසෝ කාම සංයෝජන අනදිඨාන මේ ලෝකයා මේ උද්දී ඉඳලා හැඳ වෙනකම් ලද්දා පටන් මේ කාමයටමනේ අදිෂ්ඨාන කරන්නේ. අනේ මගේ දරුවට මේක ලැබේවා මට මේක ලැබේවා කිය. ඒක පිළිබඳව මට හිතිච්ච නැත්නම් මට දැනිච්ච තැනක් තමයි අපිට ඉගෙන ගන්න සිද්ධ වුණා ඒ මල්බෙරි වගාව ගැන නැත්නම් මේ සිල්ක් නිෂ්පාදනය එහෙම නැත්නම් මේ පටපණුව ගැන ඉගෙන ගන්නකොට පටපණුව හරි අමාරු සෙල්ලමක් ඒකේ තියෙන මේ පටපණුව ඇති කරන ක්‍රමේ
මැරේ එමු තථා එළියට ඉන්සිද තම්බලා තමයි පටපණු කෝසේ තම්බලා තමයි පටපණුව ගන්නෙ මේ පට නූල ගන්නෙ. ඉතින් අර බෝ කරන්න ඕනෑට සමහර කෝස මේගේ තථා එළියට එන්න ආන. ඊට පස්සේ උන් එකිනෙකා කාමසේවනේ කරවල උන් පිටර දම්බව. ඉතින් ඒ කාමසේවනේ කරනකොට ඒ පටපණුවගේ ක්‍රියාකාරකම් හොඳට බලාගෙන ඉන්නවනු ඉපදිලා පැය දෙකකින් කාමසේවනේට යනවා. මේක ඇඟේ තටුවල මේ තෙත හිඳිච්ච ගමන් කාමසේවනට යනවා. ඔය මෙරු පිට වෙනකොට ඒ මෙරු ඔක්කොම සමලිංගිකයි, ද්විලිංගිකයි. නමුත් එක මෙරුවෙක් අනෙක් මෙරුව පිටිපස්සේ අඬ පටන් අර ගන්නවා එළියට ඇවිල්ලා සුළු වෙලාවකින්. එළියට යන්න ඉස්සෙල්ලා ඕක නිකන් කූඹියෙක් වගේ ඉන්නේ. එළියට යන්න කූඹි වගේ 8 ගුණයක් 10 ගුණයක් ලොකු වෙනවා. ලොකු වෙලා තටු ඇවිල්ලා එළියට ආවට පස්සේ එකෙක් පිටිපස්සේ එකෙක් යනවා. ඒ දෙන්න අතර මොකද්ද සම්බන්ධ? දෙන්නටම ලිංග දෙකම තියෙනවා. ඊට පස්සේ ඒ දෙන්න මේ මිශ්‍ර වෙලා නැත්තම් සම්බන්ධ වෙලා එක්කෙනෙක් ගෑනස මේ රජණියක් වෙනවා අනිතක රජුරු වෙනවා. මේ 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 ජනවාසයක් පටන්. ඊට ඉස්සෙල්ලා ඉතින් ගෙබ්බෝ ටික වැඩේ දෙනවා. මේ 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 හූනෝ ටික වැඩේ දෙනවා. පූසියෝ ටික වැඩ දෙනවා. රිලව් වැඩ දෙනවා. ඒ නිසා දසදහසක් මෙරු පිට වෙන්නේ දසදහසක් මෙරු ඉගිලෙන්නේ. සතසහසක් එළියට ආවට ඉගිලෙන්නේ සතසහසක්. දසදහසයි ඉගිලෙන්න පුළුවන්. ඔක්කොම කනවා. කාලා එක එක දෙන්නේ එක එක තුල ඔයලු ජනපසයක් කනවා. ඉතින් උන් තුල ඇති වෙන මේ ලිංගික ශක්තිය මේ ගෑණියේ පිරිමෙද්දී ඇති වෙල ලිංගික ශක්තිය විකුණන කොච්චර කනවද කියලා බලන්න අද තියෙන බිස්නස් එක. සෙන් බුද්ධාගමේ කියනවා ඔය බෝධින්නාංශයකගේ ගෙම්බෝ කෑ ගහන්නේ ඔය ප්‍රේම ජවනිකාවය. ඔය ප්‍රේම ගීත ගෙම්බෙක් ගෙම්බියකට කියන ප්‍රේම ගීත තමයි අපිට මන කන්තිවත් කියවන්නේ. උද්දීන් ඉඳලා හන්දනකම් කච 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 කච. හැබැයි අපිට මේ කවුරු හරි ලලනාව සින්දුවක් කියනකොට අම්මා කට දෙපැද්දෙන් පෙන වැක්කිරෙනවා. මොකද ඒ සින්දුව හරි ආසයි. මේකනේ වඩන හරියක් වඩන. ඉතින් කාට හරි පුළුවන් නම් මේ කාමයා පිළිබඳ අදිෂ්ඨානය අතහැරියයි කියලා මට හිතෙනවා නිවන් දකින්නට වැඩි අමාරුයි. ඉතින් එහෙම පිරිසක් එක්ක අපි වැඩ කරන නිසා කියන්න පුළුවන් බුදුජානනාංශයේම විලාක තමයි ඉපදිලා තියෙන්නේ මේ පස්මා බැලුම් බලලා. ඒ නිසා කියනවා සබ්බසෝ කාම සංයෝජනනං අනදිඨා. ඒව අදිෂ්ඨාන කරනන්නේ මට මේක දරුවට වේවා, මගේ රජයට වේවා, මගේ ජාතියට වේවා, මගේ ගමට වේවා. ඒ සීරගෙම තියෙන්නේ. පුබ්බන්ත අපරන්ත දික්ටි වගේම තමයි. ඒක අද අනදිඨා පවිවේකං පීතිං උපසම්පජ්ජ වීරති විවේකී විවේක ප්‍රීතියක් උපදින. ඒ කියන්නේ ඇහෙන් විවේක වෙච්ච ප්‍රීතිය, කනෙන් විවේක වෙච්ච ප්‍රීතිය, නාසයෙන් දිවෙන් කය. එහෙම නැත්නම් රූපෙන් සද්දෙන් ගන්ධෙන් රසයෙන් ස්පර්ශයෙන් විවේක වෙච්ච ප්‍රීතිය. ඉතින් අපි මේ මුළු ලෝකෙම සියලුම සත්තු ඇහත් කනත් ඇහත් රූපත් වැඩිමිට මේ අතිකාල සේවාවල් කරගෙන මේ කොරෝනා නිසා එළියට බෑ ගන්නවත් බෑ කියලා අඬන ඉන්නේ. එහෙම නැත්නම් මේ කනත් සද්දයත් සම්බන්ධ මේ ආසින්චනේ නැතිකම නිසානේ අද මේ කොරෝනා නිසා සියදී විනාසාගන්නේ. එහෙම නැත්නම් මේ නාසයත් සුවඳත් දිවත් රසත් කයත් පහසත් නැති නිසා අනේ මේ වගේ විවේකයේ තමයි මේ නිර්ආමිෂ ප්‍රීතිය කියන එක දකින්ද මේ කෑදර ලෝකෙට පුළුවන් වෙයිද කියන එකක් සැක. පුළුවන් වෙනවා. පුළුවන් වුණාට පස්සේ ඒක මේ ලෝකයෙන් අගේ ආඩම්බරේ කරයි කියලා නම් හිතන්න එපා. ඒකයි කියන්නේ කැලියට ඵලයන් කියල. ඒකට කියන්නේ ශූන්‍යගාට ඵලයන්. ඒ කියන්නේ ගහකට ඵලයන්, ගහක් මුලට ඵලයන් කියල. මොකද වනේ රමණීයානි වනපන්තානි නතේ කාම ගවේෂණ මේ රමණීය වනපන්ත සේනාසන කාම ගවේෂින්ද ප්‍රිය නෑ. ඒගොල්ලන් ඕනේ කොළඹ නගරේ රැට සිරිපුර මෙනි ප්‍රීති සාගරයේ කියලා ඒක හදාගෙන ඒක තුල කොරෝනාත් හදාගෙන ඒක තුල පෙන දාගෙන මැරීගෙන ඒක තමයි ඇදෙන්නේ. ඒක හරියට මේ පහන් දැල්ලට ඇදෙන පළඟිටියා වගේ. ඒක වටේ කැරකෙන. කැරකෙන්න කැරකෙන්න චක්‍රය කෙටි වෙනවා. කෙටිල ගිහිල්ලා පහන් දැල්ලට වැදිච්ච වෙලාවේ ඕන්න කරගන් දෙනවා. තට්ටක් දෙකක් පිච්චෙනවා, අණ්ඩක් දෙකක්. ඉතුරු තට්ටෙන් ඉතුරු අණ්ඩෙන් ආයෙ කරකිලා ගිහිල්ලා ආයෙ ගින්නට වැටෙනවා. ඕක තමයි කියන්නේ. ඉතින් එහෙව් එකේ මේ ඉඳුරම් පිනවීම කියන්නේ එහෙම නැත්නම් මේ සබ්බතෝ කාම සංයෝජනං අනදිත්තා කියන එක මා පුදුමාකාර විප්ලවීය කතාවක්. මේ අපි මේ මිනිස්සුන්ට උගන්වන කුණුහරුපත් එක බලනකොට එවෙනත මේ දරුවන්ට උගන්වන කුණුහරුපත් එක බලනකොට ඒක දරුවෙකුට හිතුනොත්
මේ මගුල දාලා යන්න ඕනේ කියලා දෙමාපියෝ සයිකියාට්‍රික් කෙනෙක් ගාවට ගෙනියනවා. අපිට කතා කරලා කියනවා බලන්නකෝ මේ දරුවෝ ඉගෙන ගන්න කැමති නැන්නේ, මේ දරුවෝ අහනවා නේ ඉගෙනගෙන ඉති වැඩක් නැහැ කියලා. දරුවට තේිනවා දෙමාපියට තේරෙන්නේ නැහැ. ඊක තමයි බුදුරජාණන්තේ කටේ කිරිසි උඳ යන්න ඉස්සලා රාහුල අහමට රාහුල කුමාරය ඇදගෙන ගියේ. හිටියානම් යසෝදරාවගේ කිරිබිබි එහෙනම් ගොඩේ නැහැ. එහෙනම් සුද්ධෝදන රජුරෝ අරමනුසයා රජ කරලා රාහුල කුමාරය රජ කරගෙන මොන්න සෙල්ලම් කරයි. කපිල වස්තුවක් හදාගෙන උණු ජලන කරයි. නමුත් ඒ කරපු දේ කරන්න පුළුවන් දවිට. ඉරදී පොඩ්ඩක් වටිනව හැබැයි දරුවෝ නැති එක. දරුවෝ හම්බෙලා පොඩි කාලේ දෙනවට වැඩි දරුවෝ නැති එක හොඳයි. ඉතින් ඒ වගේ තැනක මේ කාම සංයෝජන අනදිත්තා පවිවේකම් පීතියෙන් උපසම්පජ්ජ විහෙරති කියලා කියනකොට ඔයි කියන්නේ චිත්ත විසුද්ධිය ලැබලා. දැන් ඊට පස්සේ සරුවච්චන්සෙ පෙන්නන පංචත්තේ ණය විදියට එයා මේ අයිකේ ක්‍රන්ත් එක වාද කර කර ලෝකේ අන්තද නැද්ද, කෙලවරක් තියනවද නැද්ද, මම මැරුණට පස්සේ ඉන්නවද නැද්ද, මං ආවේ අතන දිලා මිදෙද, මේ කතාවල් කවම කවදාකවත් ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. මෙහෙමයි කියලා පෙන්වන්න බෑ. ඉතින් මේ පෙන්වීම සම්බන්ධව යන් ස්ටීවන්සන් පුදුමාකාර විදිය ගවේෂණ වගේක් කරුවා මං ගියේ පාර මතක් කර විදියට. ඉතින් ඌව මහ පුදුම විදියට ලාංකික යගේ කරා. ඒ කියන්නේ ලාංකේට තාම සැකයි මේ පුනරුත්පත්ති පිළිගන්න පරිේශන ඕනේ වෙන්නේ සැකේ නිසා. ඊපොත් ඇහෙන්න විකුණන අද ලංකාවේ තියෙන ඉංග්‍රීසි පොත් සියල්ලම ලියවිලා තියෙන මේ කර්මේ සහ කර්ම වලේ පිළිගන්නන්න මේ සුද්ධට ඕනේ දේවත් අපිට තා වෙලා නැහැ. ඒකයි ඔය ඉංග්‍රීසි පොත් දහගමයි බිස්නස් පොත් දහගමයි තියෙන වෙනස. වෙනස නෙමෙයි සමානකම. ඉතින් අන්ධෙම තියෙද්දි මේකෙන් අයින් වෙලා ඉන්නවයි කියලා කියනකොට මේ ඉපදිච්ච විවේකජ පීචි සුඛය නිරුද්ධා. ඒකේ එක විසින් නිරුද්ධ වෙනවා. මෙච්චර දිමෝපිය අතහැලා දාලා සතා මේ ඊට කඩන් අතහැලා දාලා සතා සිව්පාව අතහැලා දාලා ඇවිල්ලා හිටපු මේ උපයගත්ත මේ විවේකජ පීචි සුඛේ නිරුද්ධා. දෝමනස්සං උපජ්ජති. අයියෝ මට වෙච්ච දේ මෙන්න මේමයි ධානයේ කැඩුනා කියාගෙන මැරෙන්න හදන. ඒක හරියට මේ පටාචාරා වගේ රෙද්ද නැති වුණා වගේ, දරුවෝ දෙන්න නැති වුණා වගේ, ස්වාමි පුරුෂයා නැති වුණා වගේ, අම්මයි තාත්තයි සහෝදරයෝ නැති වෙලා චිතකේ දැවෙනවා වගේ. ඒක ටිකක් අමාරුයි මේ ධානයේ නැති වෙච්චා. සීදී නැස ගන්න මට්ටමේ. ඒක නිසා කවුරු හරි ධානය නැති වෙන්න කැස්සයි කිව්වොත් ඒ මාසේ උගුරු දන්න කන්න පුළුවන්. එහෙම නැත්නම් මට මේ කැක්කමක් ඇවිල්ලා කකුලෙන් අමාරුවෙ ඇවිල්ලා ආවේ කොයි කකුල කඩන්න පුළුවන්. එහෙම නැත්නම් මට මේ පරල කරපු කුණු හරපයක් මතක් වෙලා හිත උණයි කිව්වොත් එහෙම තමන් කිරීම ද්වේෂයක් හට ගන්නවා. ආහනේ තරම් ඒ පළවෙනි ධාන දෙවෙනි ධානේ දුරවන් වුණාට පස්සේ ඇති වෙන දෝමනස්සේ. ඉතින් ඒ ස්වාමී බුදුරජාණන්සේ දැන් එතනින් කතා පටන් ගන්න. දැන් භාවනා කරන කෙනා ඉතින් ඉවරයිනේ භාවනා. දැන් ධානය කරනවා ඉවරයි භාවනා. බුදුරජාණන්සේ භාවනා පටන් ගන්න. ඉතින් මොකද්ද? මේ හට ගන්න දෝමනස්සත් නිරුද්ධ වෙනවා. ධානය කැඩීම නිසා නැගිටලා යන්න හේතු වෙච්ච නිසා හේතු වෙන්න ඇති වෙච්ච ඒ අඩදබරේ එහෙම නැත්නම් අපි කියනවා කංකරච්චලේ එතන අරියාදුව තමයි දෝමනස්සේ කියන්නේ. ඒ දෝමනස්සේ ඉවර වෙනවා දකින්න කාටවත් දිවසන්න බෑ. ඊට ඉස්සර කොලයක් කරන්නේ වහාම ලිනවා කමට අංශුද්ධ කරනවා සාංශ මේ වුණා ගැටනවා දැන් මොකද කරන්නේ දැන් ඉන්නේ වලිගේ උඩ පාන්දර එකට ලියන්නේ කමට අහන වාර්තා විද්‍යාණි කැඩිලා ඊ තරමටම මේකට බැඳෙනවා ඊට පස්සේ ආට කිව්වොත් එහෙම කැඩුනට පස්සේ තමයි භාවනා පටන් ගන්න ඔය ද්‍රවණස්සේ අරමුණු කරගෙන ඔගෙදි ඔගෙත් මුලබැඳ අගවලන මොන જાතියෙන් කිව්වත් බුදුන් කෙරේ ශ්‍රද්ධාවක් නැහැ. ඒ වෙලාවට ධර්මයේ කෙරේ ශ්‍රද්ධාවක් නැහැ. ඒ වෙලාවට සංඝයා කෙරේ ශ්‍රද්ධාවක් නැහැ. ඒ වෙලාවට සීලේ පිළිපද ශ්‍රද්ධාවක් නැහැ. සීදීනස ගන්න හිතන මට. ඉතින් ඒ නිසා ඒ සමත භාවනාව පිළිබඳ අසීමිතව අගය කරන අය පිළිබඳව මොකද්දෝ උප්පණ්ඩනයක් තියෙනවා මගේ හිතේ. මොකද්දෝ විහිළුවක් තියෙනවා. ඔක අතහැරෙන්න වෙනවා, අතහැරෙනවා. එතකොට කොහොමද ඇති වෙච්ච මේ දෝමනස්සේ පිළිබඳව දෝමනස්සේ මුලමඳක බලන්න. ඒක සාමාන්‍යයෙන් කියන්නේ අපි අරමුණේ හිත පවත්වන ධ්‍යාන කතාවක් නෑ. අරමුණේ හිත පවත්වාගෙන දැන් තමන්ට තේරෙනවා අරමුණේ ඉන්නවයි කියලා. ඉතින් ඒක යාලුවව කට මේ බහතෝරලා දෙන්න. එයාට යාලුවව කියව ගන්න ඕනේ. යාලුවව ඇදලා ගන්න. කොහොමද ඇදලා? අරමුණේ ඉන්නවනම් ආසස් ප්‍රසද්දක වෙනසට එනවා. දෙක වින්වින් කළ වෙනේ කරන්න පුළුවන්.
ඉතින් එක්ක ගියා දෙකම වැටේනවා මට වෙන් කරලා වැඳුන ගන්න බෑ. හැබැයි මට හිතවිලි වේදනා සද්ද නැති බව දන්නවා, හුස්මේ තියෙන බව දන්නවා, ආසස් පසස් තේරෙන ප්‍රශ්නයක් නෑ. ඒකට අපි කියනවා සමත භාවනාවෙන් ආසස් පසස් අල්ලන හැටි. ඊට පස්සේ විපස්සනාවට නම් ගන්න කියනවා ඒක එහෙම හොඳයි. එහෙනම් ආසස් තියාගෙන ඉන්නකො සද්දයක් නෙමෙයි, වේදනාවක් නෙමෙයි, හිතවිලක් නෙමෙයි. බලන්න ආස්වාසයෙන් ලැබෙන ප්‍රසවාසය නෙවෙයි කියලා දැනගන්න පුළුවන්ද කියලා. ප්‍රසවාසයෙන් නෙවෙයි ආස්වාස නෙවෙයි කියන බැලු දැනගන්න පුළුවන්. ඒකට දෙන පොඩි ටැක්ටික් එක තමයි මෙනෙහි කරන්න පුළුවන්ද කියලා. ආස්වාස ප්‍රසවාස වශයෙන්. ඉතින් ඒ මෙනෙහි කිරීමේ ක්‍රමයටත් විරුද්ධයි සමතේ කරනයි ඒගොල්ලෝ කියන නෑ නෑ. ආස්වාස පස්සේ හිටියොත් ඇති. ඒක ආස්වාස ප්‍රසවාසයෙන් දකින්න ඕන කමක් නෑ. නොත් විපස්සනා කමට හඳෙන කට්ටිය කියනවා නෑ නෑ ඔක දැක්කාම ඇති ඒක යන්තම් ඇතුල් වීමක් පමණයි. උගේ විශේෂණය කරන්න තියෙන දේ තමයි ආස්වාසයෙන් ප්‍රසවාසයේ වෙන් කරගන්න පුළුවන් දෙක. එහෙම නැත්නම් මේ ආස්වාස ප්‍රසවාසයේ සිටුවෙන්නේ කයේ කොයි ස්ථානයක් ප්‍රධාන කරගෙනද? උදරේ මුල් කරගත්ත පිම්බීම හැකිරීමක්ද නැත්නම් නාසිකාග්‍රේ මුල් කරගත්ත සුවාසයක්ද? මෙන්න මේ විදිහට දැනෙන ආස්වාස ප්‍රසවාසයේ ස්ථාන වශයෙන් තහ ආශස් පසවසසේ වෙන්කොට දැන ගැනීමෙන් තමයි දැනගන්නේ මෙයාට සතිය මනක් කල්පිතයක් නෙවෙයි ඇත්ත කිය. ඒක කිය වෙන්නෙම නැහැ. කමෙන්ට් අන් සුද්ධ කරනකොට ඒක කිය වෙන්නෙම නැහැ. ඒක මගාරවල තමයි මේගොල්ලෝ ලස්සන රචනා ලියන්නේ. ඉතින් බුරුමේ පණ්ඩිත සාචර වෙන මොනව කිව්වත් ඇහෙන්නේ නැහැ. මම කියන්නේ හරි භාවනා කරනකොට මොකක්ද අරමුණු? පිම්බි මැක්ල. ඒ පිම්බි හැංගිලි විය යුතුමයි. ආ කතා දෙකක් නැහැ අනපන්නේ බෑ. කොම් පිම්බෙනකොට මොනක් තේරෙන්නේ? උත්තර දෙන්න බැන්න කියන කරුණාකරලා බල පිම්බෙනකොට දැරෙදී හැකිලෙනකොට වැටෙන්නේ කියන්නේ. ඉතින් මං ඕක ගිහිල්ලා පාවොක්සයිඩ් ලා ලංකාවට ආපෙලායි පරිවර්තකයේ වශයෙන් මං ගිහිල්ලා කුරුණෑගලදී මං ඒ සාංශයට කිව්වා ආනාපානේ වැටෙනවා ඇති කියලා. ඉතින් මගේ හිත කියනවා මදි කියලා. දැන් මේ පරිවර්තකයා කියනවා මදි කියලා. ස්වාමීන් වහන්සේ අවධාරණයෙන් කියනවා ආනාපානේ වැටුණොත් ඇති කියලා. ඊපස්සේ මං සාංශේ කාමරෙට ගියා. ඉල වැන්දලා කිව්වා සාංශයට සමා වෙන්න දැන් පැයක් බණ කියලා ඉන්නේ. මමයි පරිවර්තක කෙනේ මට මං ඉගෙන ගත්ත තැන මෙහෙම කියනවා ආස්වාස් ප්‍රසවාසයේ වැටුණාට වැටෙන්නේ කොහෙද කියලා බලන්න කියලා. ආස්වාස් ප්‍රසවාසයේ වෙන් කළ බලන්න කියලා. ආයුවට යවන්න එපා. ඒකට යන දකට විපස්සනාට යන. එනිසා නිකන් ආස්වාස් ප්‍රසවාස වැටුණොත් ඇති ශබ්ද වේදනා හිතෙන්නේ ආස්වාස් ප්‍රසවාස කිව්වොත් ඇති. දැන් මං දිගින් දිගටම මේ ශාංශෙන් කිව්වා ඇහුවා. ඉතින් ඒක උනන්දු කරවලා සමතෙම තියානින්න ඕනද? සමහරකට වැටෙනවා නම් ගියාට කමන්න නැද්ද කියලා අනිවාර්යයෙන්ම කිව්වා. ඒක උනන්දු කරවන්න එපා. දැන් මගේ කතාවේ තියෙන උනන්දු කරවීමමයි. ආනපනේ වැටුණාට මදි, කොද්දන්ද වැටුණා. වම දකුණ වැටුණාට මදි, වැටෙන විලුඹෙද තේරෙන්නේ. ලේ වකේද තේරෙන්නේ, ඇඟිලි වලද තේරෙන්නේ, වලලු කරේද තේරෙන්නේ, දණියේද තේරෙන්නේ, උකුල් ඇටේද තේරෙන්නේ, කොහෙද තේරෙන්නේ? එතැයි ආසි වමේ දකුණ වෙනසක් නැද්ද? ආනපනේ වගේ නෙවෙයි වමේ දකුණ වෙනසක් උඟක් අඩුයි. තියෙනව අහුවෙන්නේ. මෙන්න මේ කියන්නේ එයා සතියේ ඉන්න බවට කට උත්තරයක් ගන්නවා. ඇස්තුට අද්දුට ප්‍රත්‍යක්ෂයක් ගන්න එකට කියන්නේ අස්පනා පිට කියලා. ඒක කියන්නේ ප්‍රත්‍යක්ක කියලා. අන්නේ ප්‍රත්‍යක්ෂය ගත්තට පස්සේ කියන්නේ අරමුණකට හිත ගත්තට පස්සේ ඒ අරමුණ දිගට පවතිනවා නම් ඒක බොහෝ විට ධ්‍යානයකට සමානයි. එතකොට අරමුණක ඒක දිගට හිත පවතින කිසිම වෙලාවක කාමච්ඡන්දයක් හිතේ තියන්න බෑ. ව්‍යාපාදයක් තියෙන්නත් බෑ. උද්දච්ච නිය උද්දච්ච මේ තීන මිද්දි තියෙන්න බෑ. හරි උනන්දුවකින් නිකන් ඇහ ගහගෙන බලන ඉන්න. ඒ නිසා කම්මැලිකම තියෙන්න බෑ. උද්දච්ච කුක්කුච්ච කියන අපරන්ත දිට්ටි පුබ්බත දිට්ටි නෑ. අතීතය ගැන කතා වෙනවා, අනාගතය ගැන කතා වෙනව නෑ. සැකයක් නෑ. ආස්වාසේ ආස්වාසේම ප්‍රසවාසේ නෙවෙයි. ඉතින් මේ එකම අරමුණක දිගට සතිය පවත්තන එක බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ ධ්‍යාන අංග වශයෙන් විස්තර කරලා පෙන්නනවා. තාම කවුරුත් විරුද්ධ වෙලා නැහැ. නමුත් ඒකට තනිකර විරුද්ධයි සමත භාවනා කරන්න එහෙම නැහැ. විපස් ධ්‍යාන භාවනා කරන්න වශී කරගන්න ඕනේ. අර්පණාවක් එන්න ඕනේ. ඕකේ අර්පණාවක් නෙවෙයි. ඔය තියෙන්නේ ක්ෂණ මාත්‍ර සමාධියක්. ඕ. කෘත්‍ය සම්පාදනය වෙනවා නම් ඒ ක්ෂණ මාත්‍ර සමාධිය ඇති. ඉතින් ඒ විතක්ක ਵਿਚාර සහිතව කෙරෙන, ඒ කියන්නේ යනකොට අපව ගෙනත් යමින් ගෙනියන මේ චනමාත සත්‍ය හිතන්නකෝ. ඒතට හිත පිට ගියයි කියලා දැන් යෝගාවචරයක් අපිට චෝදනාවක්. එහෙම නැත්නම් අඬෝ වැඩියාවක්. එහෙම නැත්නම් කන්දොස් කිරියාවක් කරනවා. ඉතින් යෝගාවචරෙන් ඇහුවොත් ඒකට ඉතින් එක දවසෙන් නම් එකවරු වෙන්නම් එකමට අංශුද්ධ කිරීමකින් බෑ. ඉතින් ඇහුවොත් එහෙම වගේ හිත පිට යන්නේ ප්‍රධාන වශයෙන් මොකේදද? අමේ වෙලාව ගියේ සද්දෙකට. හොඳයි.
ආයශ්‍රයක් ගිහිල්ලා භාවනා කරන්න සද්දයකටම යන්නේ කියලා යෝගාවචරය කැමති නෑ. හිතනවා මේ සද්ද නැති කරලා දෙන්න බැරිද කියලා. එතන සද්දේ හිත පිටරණක නතර කරන්න බැරිද? නෑ, සද්දේ හිත යාම හරහා තමයි යගේ චර්ිතය අල්ලන්නේ. අගිල බලන්න පිටියන වාර 10න් කීයක් සද්දෙටද කීයක් හිතවිලි වලටද කීයක් වේදනාවටද කියලා හැම කෙනාගේම චරිත ලක්ෂණ කියන්න පුළුවන් හිත පිට යන කාරණාව. ඊට පස්සේ ආට කිව්වොත් ඔයා හිත පිට යනකොට පශ්චාත්තාපුණානේ දෝමනස්ස පහන ඔව්. හරි මාත් වෙනවා ඇත්ත එක ඒක ඇත්ත. නමුත් ආපෝ ගියේ හිත ආපෝ ආවේ නැද්ද අනපයන්. ආවා. ටික වෙලා ගිහලා එතකොට සෝමනස්සයක් ආවේ නැහැ එහෙම ගන්නෑ. අර ඇති වෙච්ච දෝමනස්සේ පල්ල කුණු වෙච්ච එක නම් තියෙනවා. හි පිටිගිය හිත ආපව ආපිකේ සෝමනස්සය. ඉතින් ගොඩා කරුණු කියලා දෙන්න ඕනේ. ඒ කෙනාට පිටිගිය හිතක් නැවත එනවා. අරමුණේ හිත කැඩීම නිරුද්ධ වෙනවා හිත පිට යෑම. හිත පිට යෑම නිරුද්ධ වෙනවා නැවත අරමුණට එමින්. ඒක බොහොම සරල තර්කණයක් මේ පංචත්ත සූත්‍රයේ ඒක උගන්වන්නේ. ඒතුට යට පුළුවන්ද පිටගිය හිත නැවත එන එක ගැන සතුටු වෙන්න. ආපෝ කොහොම කරන්නද මේ කුෂ්ටයක් හැදුනා වගේ හිත පිට යන්නේ කියලා කනගාට විතරමයි තියෙන්නේ. මොකද හිත පුරාම තියෙන ද්වේෂ සහගත හිත පදුත්ත මනස. මට කියන්න පුළුවන් මෙතන පසන්න මනසක් ඇති කරගන්න පුළුවන්. මොකද පසන්න මනසක් ඇති කරන්න පිටගිය හිත හැමදාම අනිවාර්යෙම එනවා. එනතන දැන්වත් හිත පිට දෙන්නේ නැපයි. නැදන් ඇවිල්ලා අන්නේ පිටගියේට එන හැටි බලන්න. එනතන පිටගියේකේ Nirodhe බලන්න. ඒකට අරමුණ සතිය. අරමුණ ආනපානි. අරමුණ මේ වම දකුණ. ඉතින් හඳත් එක්කෙනෙක් කියලා කියනවා මම වම දකුණ වතෙන් තක්මක් කරනවා. මට මේ උණුසුම් සිසිල් කම්පන චංචල වැටුණා. මගේ හිත පිට ගිහිල්ලා එනකොට මම දන්නවා දැන් තියෙන වම්පයේ මට සිනුදු භාවයක් වැටුණා. ඉච්චරයි. ආය යාට කමටන් සුද්ධ කරන්න ඕනේ නැහැ. නැවත පැමිණීම සිද්ධුනේ වම් කකුලට. නෑ හිත ආවා ඒ කාවේ කකුලකට කිව්වට මදි. කොතනද කොහොමද කියලා ඉන්නේ එකට කරන ගෞරවය තමයි මේ යෝගාවචරයාගේ තියෙන තීක්ෂණ භාවයක ඇත්තටම ගෞරවය වරද්දගත්තොත් ගුරුන්නාන්සේට අගෞරවයක් යනවා. හරි ගියොත් ගුරුන් ගෝලයාට ගෞරවයක් යනවා. මේ මේක sannivedade වෙන්නේ නැති කොනක් මම මේ සාකච්ඡා කරන්නේ. කද්දාකවත් කිසිම ගුරුරෙක් ගාව කිසිම දනක මේව කමටහන් සුද්ධ වෙන්නේ නැහැ. එන්නේ ඒක තමයි බුදුදහමේ මෙතන කියන්නේ විවේකජ පීචි හටගත්තනේ විවේකජ පීචි නිරුද්ධ වෙනවායි කියලා කියන්නේ දෝමනස්සය. දැන් මේ දෝමනස්සයේ නිරුද්ධ වීම මොකද්ද? පිටිගියේ හිත ආපහු එන්නා වගේ නිදර්ශනයක් මම මේ කියන්නේ. ධානයෙන් කැඩුනට පස්සේ ආය ධානයට එනවා. ඉතින් ඒක පිළිබඳ වෙන්නේ උත්කෘෂ්ඨ ඒක පිළිබඳ උත්කෘෂ්ඨ නිදර්ශනයක් දෙනවා නම් ඒ මොග්ගලාන ස්වාමීන් වහන්සේ සංඝයාත් එක්ක ඉඳලා මේ ගංගක් අයිනේ තියෙන කිමිකලා නදිය අයිනේ ඉන්නකොට භාවනා කරන ගමන් කියනවා ඇවැත්නි මේ මං චතුත් අධ්‍යාන සමවැදලා ඉන්නකොට ඒ කිමිකලා නදියට බැහැපු ඇත්තු කුංචනාද කරනවට ඇහුණයි කියලා. එතකොට ඒ සංඝයා ඔක්කොම බුදුරජාණන්සේට ගිහිලා නඩුවක් දාන එහෙම බින්ද බෑනි සද්ද හෙන්න බෑනි. ඒක සද්ද ඇහුණා ධානය තියෙන්න බෑනි. ධානය තියෙන්න සද්ද ඇහෙන්න බෑනි. මේ මොගලන් හැමතු මේ රහත් වෙනවා කියලා කියන්න හදා. කියලා මොගලන් සාංශර විරුද්ධ චෝදනා දායක. එතකොට දැන් නිගමනේ තමයි ඒ සද්ද අහන වෙලාවේ ධානය නෑ. හැබැයි ඉවරචි ගම වහාම අර තිබුණු තරමටම ගැඹුරට ධානයට එනවා. ඒක කරන්න පුළුවන් මොගලන් ආපුරාට විතරයි. කැඩෙන වෙලාවේදී සද්ද එයා දන්න හොඳටම ධානය නෙවෙයි කියලා. හැබැයි ඉවරචි ගම පශ්චාත්තාප නැහැ. ආයෙත් ඇවිල්ලා හිත වැටෙන්නේ අර තිබුණු තැනටම හැරෙන ඉඳෙන් අවදි වුණා. ආයෙත් ඉන්දර ගියා වගේ. ඉතින් ඉවෙනි දෙයක් පළවෙනි ධ්‍යානෙවත් කරපු නැති කෙනෙකුට කොහොමඩක්වත් හිතන්න බෑ. යනවා වගේම අපවිනවා. ඒක පාවොක්සයිඩ්ව මතක් කරනවා. හතරවෙනි ධ්‍යානෙ ගියාට පස්සේ ඇත්තටම ආනපනිනේ. ආනපනිනේ තියෙනවද කියලා බලන්න ගියොත් ධ්‍යානෙ කැඩෙනවා. යේන යේනේ මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා. යම් තැනකට ගිහිල්ලා ධ්‍යාන භාවනාදී මඤ්ඤණා කරන්න ගියොත් ධ්‍යානෙ අන්‍ය දෙයක් වඩටපත් වෙන එක කැඩෙනවා. මනින්ද යන්න එපා. ධ්‍යානේ ඉන්නවාද කියලා ලක්ෂවාරයක් කරලා වශී කරගන්න මිසක්ක මම දැන් ධ්‍යාන දින්නේ කියලා හරියට බබා නිදාගත්තට පස්සේ තට්ටු කරලා ඇහුවොත් එම් බබා බුද්ධිද කියලා. අහන්නේ වගේ අමනකම. බබා නැගලිගේ අම්මා හොඳ බොහොම ස්තුති මම නිදාගෙන හිටියේ මං දැන් ආය යනවා නින්දට ඇයි කියයිද? නෑ මේ පරට්ටිට තේරෙන්නේ නැහැ නේ මෙච්චර අමාරුවෙන් මම බුද්ධි කරේ විතරමම තමයි මෙම් බලපන් කොහොමද මම බුද්ධිද කියලා අහන්නේ තට්ටු කරනවලු ඇවිත්.
ඉතින් බුරුමේ පඬිස්සනාජි කියනවා ඉන්න හිතන්නේ කියනවා කෝටිපතියෙක් ඉන්නවා කියලා. එයාට තියෙනවා කියලා විශාල මන්දිරයක්. ඒකේ සියලුම සපහතුකම් තියෙනවා. හැබැයි මේ මනුස්සයාට මානසික ආතතියි. ඉතින් දවල් මත් දහන වෙලාවක මනුස්සට හුද්දට සැපනින්දක් යනවා. අනේ සැපනින්ද යන වෙලාවේ කෝකියා පොලොස් සැඹුලක් වුණා টොප් එකට පදමිනවා. මූහිල තට්ටු කළ කතා කරගෙන සෑර්. ප්‍රශ්නේ පිට පොලොස් සැඹුල හරි ෂෝක්. එනවද පොලොස් සැඹුල් කන්න කිව්වොත් පඩි වැඩි කරાવીද මේක නැත්තම් අස් කරાવીද කියලා අහන පඬිසාන. අච්චර ලස්සන බුද්ධියගෙන ඉන්නකොට කාලයකට පස්සේ අම්බිජිගේ මේ යකාමේ පොලොස් සැඹුලක් කතා කරලා අර මිනිස්සු අවදි කරනවා. ඉතින් දැන් මේ අවදි කරපු මිනිසා කිව්ව සර් පුළුවන් නම් කියන්නේ මේ වෙලාව තිබුණේ සැප කොහොම එකක්ද කියලා. පොලොස් සැඹුල නම් බලන්න මේ ලුණු තියෙනවා, දෙහි තියෙනවා, ඇඹුල්ද බලන්නකො පදම. ඔබතුමා මේ වෙලාව හිටියේ මොකේද? රූපෝලින් සැප වින්දාද? නෑ ඒක සැපක් වෙන්න බෑ නේමනම්. ඉතින් අත්දකින්න පුළුවන් නින්ද සැප ඔය ඔක්කොටම වැඩි වැඩි කියලා විශේෂයෙන්ම කෝටිපතියත් ආන්නේ වගේ අපිට දෙන කවුරු හරි ගෙනලා දෙන හැම සැපක්ම ඌට සැපක් වුණාට මට සැපක් වෙයිද දන්නේ නෑ. ඒක නිසා අපි කාට හරි දෙනකොට ඌට අවශ්‍ය දේ දෙනවා මිසක් අපි දෙන්නම් අපිට ඕනේ දෙන්නේ. ඉතින් කර්මංසාරේ කරදරයක්. ඒක අපිට තේරෙන්නේ නෑ. අපිට තියෙන ආයමන්තර කරදරුණත් මගේ කාරණාව සිද්ධ වෙනවා පින් සිද්ධ වෙනවා නම් එච්චරයි. ඉතින් ඒ නිසා අද පන්සල ඉන්න හාමුදුරු නැත්තම් බාන කමට අමුතුද්ද කරන හාමුදුරු බර ගාණක් මැරෙන්නේ හાર્ට් ඇටැක් වලින්. ඒ ගමේ මිනිස්සු මොනවාරි දානයක් කරන් ගිහලා හාමුදුරන ගමේ තියෙන ඔක්කොම කුණු කන්දල් නිදාන්නේ මට ගෑණි මෙහෙම කරනවා දරුවෝ මෙහෙම කරනවා. ඉතින් අර හාමුදුරු දන්න සයිකියාට්‍රිස්තුත් නැහැ කවුන්සලින් කරන්න යනවා. අනේ ටික කාලෙකින් ගමේ තියෙන ඔක්කොම කුණු කාලේ මේ හාමුදුරන්ගේ ඔළුවට හાર્ට් ඇටැක්. මොකද වැඩියෙන්ම ආතතිය තියෙන සයිකියාට්‍රිස්ලාට කවුන්සලර්ස්ලාට හාමුදුරුන්ට මිනිස්සු දාණේ අරගෙන යන්නේ ওই වෙන දෙයකට නෙවෙයි. ගෙදර මිනිහ අහන්නේ නැහැ මොනක් කිව්වද? හාමුදුරු ඉතින් මොනව කරන්නේ? වටත්ත ගත්ත වාඩිල හොඳයි හොඳයි උපාතකම්ම හොඳයි හොඳයි මර වතු ටික නම් රත් වෙනවා. දර ටිකත් පත් වෙනවා. ලයිට් බිලත් යනවා. අනේ සාංශ එක විනාඩියයිනේ. ආ යා ගිය ගමන් තව කෙනෙක් එනවා. ඉතින් ඒගොල්ලෝ තමයි දෙන්නේ හාමුදුරු මොනවද දෙන්නේ? සිව්පසේ දෙනවා වගේම දුක් පැකට් එකක් දෙනවා. අනේ මේ අරණ්‍ය වාසය, අනේ මේ කොරෝනා, අනේ මේ වස් කාලේ කොච්චර වටිනවද? පැත්තකට ඉන්න පුළුවන්. ඒ ඉන්නකොට අපිට ඇwidetilde මේ දෝමනස්සයේ Nirodhe කියන වචනය කියන්නේ නැවතත් විවේකජ පීති සුඛය කියලා බුදුහාමුදුරු කියනවා. ඉතින් මේක ලක්ෂ වාරයක් වෙනකොට බලන්න විවේකජ පීති සුඛයට ප්‍රීතියක් එන්නේ නැහැ. දෝමනස්සයට ප්‍රීතියක් එන්නේ නැහැ. මේ දෙක පටිච්ච සමුප්පන්න බව. මේ දෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙන බව. මේ දෙය කියන්නේ බුදුරජාණන්සේ කොච්චර දුර ගිනියනද කියලා බලන්න. ධ්‍යානෙ කැඩෙන එක හොඳයි කියලා මෙන් කියන්නේ. මුදිය කැඩින්න හේතු වෙච්ච දේ අරමුණු කරලා ආයෙසෙරයක් භාවනා කරලා ධ්‍යානෙට යනවා. ඒක මම කියන්නේ ධ්‍යානෙ කැඩුණාට ඒක ස්ථිරහානියක් වෙන්නේ නැහැ. නැවත හදන්න පුළුවන්. ඒ නැවත හදන්නේ දැන් බුරුහමරෝ කියලා නෙවෙයිනේ. උඹමනේ හදන්නේ. කහදාත් හදව. ආයෙ කැඩෙනවා. ආයෙ හදව. ආයෙ කැඩෙනවා. කරගෙන කරගෙන යනකොට මෙයාට කැඩුනත් එකයි හැදුවත් එකයි කියන මට්ටමේ මේ දෙවෙනි ධ්‍යානයේ තා ඒකට බාධා කරන නීවරණයක් කියන්නේ කරදරයට සමසිත වෙනවයි කිව්වහම කොහෙද සදාචාරයක් තියෙන්නේ කොහෙද හරි වැරදි කියලා එකක් තියෙන්නේ කොහෙද සුභ අසුභ තියෙන්නේ කොහෙද දිනු පෙරදුන් තියෙන්නේ ධ්‍යානයක් දිනුමක් ධ්‍යානෙ කැඩෙන එකක් දිනුමක් ධ්‍යානයක් දුකක් ධ්‍යානෙ කැඩෙන එකක් දුක. ධ්‍යානය සැපක් කැඩෙන එකක් සැපක්. අන්නේ විදිහට මේ ඇති කරගන්නාලද සම්පත්‍තිකර අවස්ථාව ධ්‍යාන වශයෙන් හෝ එවයි කැඩී යෑම තුල විශාල සත්‍යතාවයක් මනුෂ්‍යකමක් මේ ඒවට කියත හැකි අපිට මේ ආසන්නව තේරුම් ගන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දෙයක් තියෙනවා මේ. ඇති වෙන ධ්‍යානෙ කැඩීමෙන් තමයි ඒ ධ්‍යානෙ මට අයිතිද කියලා දැනගන්නේ. එහෙනම් ටික අල්ලගෙන සුරේකට දාගෙන ඉනේ කිහිල්ල ගහගෙන එහෙම තියාගෙන ඉන්නවා නම්, ඒ කියන්නේ බුද්ධ බයකනේ ජීවත් වෙන්නේ. මේක නැති වෙයි කියලා. මේකට යන්න අරින්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඒ ධ්‍යාන මේ වගේ දැන් මෙතනින් පටන් ගත්තාම මේ පංචත්වයේ සූත්‍රයේ මේ දෙවක 3 4 5 යాతට යනකම් නීව සංඥා නා සංඥා යනකට යනකම් තියෙනවා. ඉතින් අපි ලොකු ශාන්ති කිව්වා එච්චරම ඕනේ නෑ. මේ පළවෙනි එකෙම වුණත් Tamanට ලැබිච්ච ලාභයක් කීර්තියක් සංසාරක් නැතිවීමෙන් ඇතිවෙන දෝමනස්සය ආයෝජනය කරන්න පුළුවන්. දෝමනස්සේ නැවත අරමුණක් කරගන්න පුළුවන් නම් මායයට ඌ අල්ල ගන්න බැරුව යනවා. දින දින කරදරේ දින දින බාධාව එයා අරමුණක් කරගන්න.
එතකොට එයාට ධානය ශූන්‍ය වශයෙන් පේනවා, කරදරේ ශූන්‍ය වශයෙන් පේනවා. කගේම ධානයත් අනිමිත්ත වෙනවා, ලැබෙන දුක් දෝමනසත් අනිමිත්ත වෙනවා. අරකත් අපනහිත වෙනවා. ඒ කියන්නේ සැලසුම් හදන්නේ ධානය ගැන. ඊගාට එන කරදරේ ගැන සැලසුම් කොහොමඩක්වත් නැහැ. එතකොට ශුන්්‍යත අනිමිත්ත අපනහිත කියලා මේ මොන ධානයක් හරි කමන්නේ, එහෙම නැත්නම් අර්පණ නැත්නම් උපචාර සමාධියක් හරි මේ ඇති වෙච්ච තමන් ගිහිලා තියෙන උපරිම සමත මට්ටමට ගිහලා කැඩෙන හැටි දිහා සන්තෝෂයෙන් බලන්නේ. ආයේ ඒ කැඩෙන්න හේතු වෙච්ච දේ අරමුණු කරලා භාවනා කරලා ආයෙත් ධ්‍යානෙට එන්න ආරම්භ. හිතන්න මේ වගේ එක අරමුණ එක පැයක් ඇතුළත ඒ වගේ සුන්දර ඒ විවේක ස්ථානයත් මේ කරදර වෙන ස්ථානයත් චක්‍ර 20ක් 30ක් කරකවනවා කිය. ඊට පස්සේ මසේ නැගිටලා ගියත් වෙනසක් වෙන්නේ නැහැ. භාවනේ නැගිටලා කිය වෙනසන්නේ මොකද එතනක් තියෙනවා. බැලුවේ නැතුණට වෙන්නේ උක තමයි. අපිට ඕන දේ ඉෂ්ට වෙනවා ආය නැති වෙනවා. ආයිෂ්ට වෙනවා ආය නැති වෙනවා. අන්නේ දෙකේටම සමහිත පැවැත්වීම තමයි මෙතන ඉඳලා බුදුරජාණන්සේ නැවත නැවත කියන්නේ. ඒකට අපි කියනවා ආදේවන ප්‍රත්‍ය කියලා. අපි හිතේ ගැන සාකච්ඡා කරමු. අදට මෙතනින් අපි ධර්ම දේශනාව සමාප්ත කරනවා. ශිරු දිනාට මේක ඒ බුදුරජාණන්සේ බලාපොරොත්තු වෙන්නා වූ නිස්සරණය සඳහා තමන්ගේ මෙතික් ලැබලා තියෙන භාවනා ප්‍රතිඵල අප කැප කරලා හෝ ඒ නිස්සාරණ ලබා ගැනීමට හේතුවක් වාසනාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නතර කරන ශිළු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.